අඩුමතර මේ ඔහුගේ රාජ්‍ය ඇමතිව දැනුවත් කළා නෙවෙයිද මේවා කරන්නේ ඉතින් මේවා විහිළු අපි නැවත වතාවක් රනිල් වික්‍රමසිංහට මතක් කරනවා ඔහුට අදාළ නැති දේවල් කරන්න යන්න එපා කරුණාකර අපේ රටේ සියලු දෙනාම පිළිගන්න දෙයක් තියෙනවා නිදහස අධ්‍යාපනය කියන එක සුරක්ෂිත විය යුතුයි නිදහස අධ්‍යාපනයෙන් මේ රටේ පුරවැසියන් ලැබපු වාසි ගණනාවක් තියෙනවා මෙතෙක් කල් වුණත් අපේ රට මේ තත්වයෙන් පවත්වාගෙන යාමට ඒ නිදහස අධ්‍යාපන ප්‍රතිපත්තිය කොච්චරක් දුරට දායක වුණාද ඒක බලපෑවද කියන එක අපි සියලු දෙනාම දන්න දෙයක් මේ අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය රිවර්ස් කරන දිශාවට තමයි ගෙනියන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි මේකේ භයානකම දේ මේක විශ්වවිද්‍යාල පද්ධතියට විත විශ්වවිද්‍යාල පද්ධතිය අපි දන්නවා අනියම් විදියට විවිධ උපක්‍රමශී උපක්‍රම පාවිච්චි කරමින් ආණ්ඩු ගණනාවක් දැනටමත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම පුද්ගලීකරණය වෙන දිශාවට යොමු කරමින් ඉන්නවා දැන් ඔබ දන්නවා අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා ජාතික අධ්‍යාපන කොමිසමක් කියලා එකක් තියෙනවා ඒ අධ්‍යාපන කොමිසමේ ප්‍රධානම කාර්යභාරය තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය නමුත් අධ්‍යාපන කොමිසම් සභාව මේක ගැන දන්නේ නැහැ අධ්‍යාපන කොමිසම් සභාව අත්ත වශයෙන්ම කියනවා නම් දැන් මාස ගානකින් වැඩ කරන්නේ එතන කාර්ය මණ්ඩලයට වැඩ නැහැ ඒක නිෂ්ක්‍රීය කළා එතකොට ඒක කොහොමද නිෂ්ක්‍රීය වුනේ ඒ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය මේ විදියට අභිභවා මේ විදියට අධ්‍යා ඒක පිළිගත් ක්‍රමවේද පිළිගත් අධ්‍යා ආයතන වලට කිසිම ඒවා කිසි දෙයක් සලකන්නේ නැතුව කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ මේක තුල ඇත්තට මේක මේ ක්‍රියාවලිය සහ මේ නිකුත්ුන මේ ප්‍රතිපත්ති රාමුව ගැන පොඩ්ඩක් බලනකොට ඇත්තම අද රටේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්නයක් අපිට මතු කරන්න පුළුවන් ඒ කියන්නේ රටේ කිසිම ආයතනයක් පාර්ලිමේන්තුව කැබිනට් එක වෙනත් ස්වාධීන ආයතන එකක්වත් සලකන්නේ නැතුව අදුමතරමේ ව්‍යවස්ථා සභාවත් සලකන්නේ නැත් නැතුව තමයි අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන්නේ. එයාට පුළුවන් එයාට හිතෙන දේවල් එයාට ඕන කමිටු දාලා ඕන විදියට එයා ඒවා ගැන කතා කරනවා ප්‍රකාශනිකුත් කරනවා ප්‍රතිපත්ති රාමු හදනවා ක්‍රියාත්මක වෙනවා. අර ඒ අදාළ ව්‍යුහයට ව්‍යුහය සත්ත පහකට ගණන් ගන්න නැතුව තමයි මේ ඇත්තටම කිසිම ජනවරමක් නැති ජනාධිපති කෙනෙක් හැසිරෙන්නේ. 2019-20 හෙද පුහුටු පුහුණු පාඨමාලාවලට ඒකට තෝරාගත යුතු ශිෂ්‍යයන් අද වෙනකන් හරියට තීරණය වෙලා නැහැ ගැසට් වෙලා නැහැ ශිෂ්‍යයන් හෙද පුහුණුව ලබා ගන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයන් 6000ක් විතර අවුරුදු 3-4ක් බලන් ඉන්නවා හෙද විදුහලට ඇතුල් වෙන්න තාම ඒව වෙලා නැහැ ඒ වගේම වෙනත් විශ්වවිද්‍යාල ආයුර්වේද උසස් අධ්‍යාපන ආයතනවල බරපතල ප්‍රශ්න ඔවුන්ගේ සායනික පුහුණුව හරියට සිද්ධ වෙන්නේ ඔවුන්ට ඉගෙන ගන්න පහසුකම් නැහැ ඔවුන්ගේ කරිකියුලම් වල ප්‍රශ්න තියෙනවා තාක්ෂණික විද්‍යා උසස් අධ්‍යාපන ආයතනවල බරපතල ප්‍රශ්න තියෙනවා එතකොට ඒ කියන්නේ මේ මොහොතේ විසඳිය යුතු ප්‍රශ්න රාශියක් තියෙද්දි ඔහුට අයිති නැති කලාපවල මේ විකාර කතා කියමින් සම්පත් නැසික මොකද මේවා නිකන් සිද්ධ වෙන්නේ නැහනේ මේවට මොන හරි කමිටු පත් කරගෙන කමිටු රැස් කරලා ඒවට වියදම් යනවා මොකටද ඒවා මේ වෙලාවේ නාස්ති කරන්නේ කරන්නේ නැති කෙරෙන්නේ නැති වැඩවලට අඩුමතරමේ ඔහුගේ රාජ්‍ය ඇමතිව දැනුවත් කළා නෙවෙයිද මේවා කරන්නේ ඉතින් මේවා විහිළු අපි නැවත වතාවක් රනිල් වික්‍රමසිංහට මතක් කරනවා ඔහුට අදාළ නැති දේවල් කරන්න යන්න එපා කරුණාකර දැන් ඒ ඔය තියනවා නම් ඔහුට යම් කිසි මොකක් හරි පිළිගැනීමක් ඒ පිළිගැනීමත් නැති කරමින් ඉවර වෙන්න යන්නේ මේක ඉතින් නිකන් විහිළුවක් බවට අන්තිමට පත්විය යුතු නැහැ කියලා අපි ඔහුට යෝජනා කරනවා